ගෝලීය උණුසුම නිසා ඇමරිකාවට තවත් දරුණු වෙසෙනයකට මුහුණ දෙන්න සිදුවෙන බව පරීක්ෂකයින් අනතුරු අඟවනවා. ඔවුන් අනතුරු අඟවන පරිදි අද ඇමරිකා එක්සත් ජනපදය තුළ ඩස්ට් බෝල් තත්ත්වයක් ඇති වුණොත් ඒ 1930 ගණන්වල ඇති වුණු ඩස්ට් බෝල් තත්ත්වයන්ට වඩා අතිශය දරුණු වීමට ඉඩ තිබෙනවා. ඩස්ට් බෝල් යනු කුමක්ද කියා ඔබ නොදන්නවා නම් ඩස්ට් බෝල් යනුවෙන් හඳුන්වන්නේ 1930 දශකයේදී ඇමරිකාවට දැඩි අලාභහන ඇති කරපු දරුණු දුහවිලි කුණාටු ඇති වූ කාල පරිච්ඡේදයක් බව මතක තබා ගන්න. එම දුහවිලි කුණාටු වලින් බැටකාපු ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු තැනිතලාවේ නියඟයෙන් ඇලලී ගිය එම ප්‍රදේශය ඩස්ට් බෝල් යනුවෙන් ද හඳුන්වනවා. 1930 ගණන්වල එම ප්‍රදේශය හරහා අමාගේ දුහවිලි කුණාටු ටෙක්සාස් වල සිට නෙබ්‍රාස්කා දක්වාම පැතිරුණා. එම මහා දුහවිලි කුණාටු වලින් මිනිසුන්ගේ සහ සත්වින්ගේ ජීවිත රසක් අහිමි වූ අතර බගාවන්ද සාමුලින්ම විනාශ වී ගියා. ඒ වගේම එම ප්‍රදේශයේ සිටි දහස් ගණනක් වූ ගොවි පවුල් වලට එම ප්‍රදේශය අතහැර යාමටද සිදු වුණා. ඔස්ට්‍රේලියාවේ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෙකු වන ටිම් කොවන් මහතා පවසන පරිදි මෙවැනි ඩස්ට් බෝල් තත්ත්වයන් නැතිවන්නේ වසර 100කට එක් වතාවක් වගේ ඉතාමත්ම කලාතුරකින්. නමුත් අද පෘථිවියේ වායුගෝලයේ වූ ඉහළ හරිතාගාර වායු මට්ටමක් ඇති නිසා එවැනිම දෙයක් ඇමරිකාව තුළ ඇතිවෙන්න දෙගුණයකට වඩා වැඩි අවදානමක් තිබෙනවා. පරීක්ෂකින් පවසන විදියට මේ තියෙන තත්ත්වය යටතේ සෑම වසර 40කටම වරක් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. අවුරුදු 100කට ආසන්න කාලයකට පෙර සිටම මිනිසා විසින් පෘථිවියේ ස්වභාවික කාලගුණ පද්ධතියට සිදු කරපු හානිය වඩාත් හොඳින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඉදිරියේදී එම කාලගුණික විපර්යාසයන් තවත් එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. එම නිසා ඉදිරි අනාගතයේදී එහෙ වූ භයානක පළ විපාකයන් මිනිසා කරා අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඒ බව පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරියක් වගේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික වෙනස්කම් සඳහා වූ විද්‍යායතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරියක් වන ෆ්‍රීඩ්‍රික් කොටෝ මහත්මිය විසින්. ඒ වගේම වැඩිදුරටත් පවසා සිටි පරිදි 1930 දශකයේදී වගේ හදිසියෙම ඇතිවෙන අධික ග්‍රීෂ්ම තත්ත්වයන් හෝ තීට් වේව්ස් විසින් සහ නියං තත්ත්වයන් විසින් මිහිමත වූ ගස්වැල්වල ප්‍රමාණය අඩුකරොත් තීට් වේව්ස් තත්ත්වයන් තවත් දරුණු වෙනවා. එමගින් ගෝලීය ආහාර සැපයීමට පවා විශාල තර්ජනයක් ඇතිවිය හැකි. මෙවැනි තත්ත්වයන් පෙරටත් වඩා මෙම කාලයේදී ඇතිවීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. එම නිසා මිනිසුන් වහා මේ සඳහා සැලසුම් සකස් කර යුතු වෙනවා. එම සැලසුම් අතරින් පොසිල ඉන්ධන දහනය මගින් පිටවෙන හරිතාගාර වායු විමෝචනය වහාම අඩු කිරීම සඳහා වැඩි ඉඩකඩක් ලබා දිය යුතුයි. ෆ්‍රීඩ්‍රික් කොටෝ යනු ඇට්‍රිබියුෂන් සයන්ස් ශාස්ත්‍රයේ ලෝක නායිකාවක්. නිරීක්ෂණ දත්ත සහ පරිගණක අනුරූතාක්ෂණයන් මගින් ගෝලීය උණුසුම නිසා ලෝකයට සිදුවෙන බලපෑම් මොනවාද යන්න ඇය පර්යේෂණයෙන් සිදු කරනවා. ඇමරිකාව සඳහා ඇය විසින් සිදු කරපු මෙම අනතුරු අඟවීම මාර්තු මස පළ වූ පර්යේෂණයකින්ද වැඩිදුරටත් සනාථ කරනවා. එමගින් අනතුරු අඟවා සිටියේ ඩස්ට් බෝල් වර්ගයේ දරුණු නියං තත්ත්වයන් රසක් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ධාන්‍ය තැන්පතු හිස්කල් හැකි බවත් ගෝලීය ආහාර සැපයීමට දින් බරපතල බලපෑමක් ඇතිවිය හැකි බවයි. 1930 දශකයේදී ඇති වූ ඩස්ට් බෝල් කාල පරිච්ඡේදයේදී ඇමරිකාවේ තිරිඟු සැපයීම සහ ඔවුන් සතු තැන්පතුද විශාල ලෙස අඩු වුණා. එහි බලපෑම ගෝලීය වෙළඳ ජාලයටත් දැඩිසේ දැනුණා. ඉතින් එම පරීක්ෂකින් අනතුරු අඟවන්නේ ඉදිරියේදී ඇතිවෙන වෙනම ඩස්ට් බෝල් සංසිද්ධිවලින් ධාන්‍ය තැන්පතු 94%කින් හිස් වී යන බවත් ඇමරිකාව විසින් සිදු කරන තිරිඟු අපනයනයේද හරි අඩකින් පමණ පහත බසින බවයි. ඇමරිකාව මේ මුහුණ දෙමින් සිටින තත්ත්වයත් සමග මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් ඔවුන් අන්ත අසරණ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබ නොදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ පොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.